මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන විශේෂ ප්‍රවෘත්තියක් දැන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ හාරිස්පත්තුව වැරැල්ලගම නව ශාඛාව විවෘත කිරීම ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශාඛා පරිශ්‍රයේදී අද සිදු වුණා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ බිම්මහලේ ස්ථාපිත මෙම තැපැල් කාර්යාලයේ විවෘත කිරීමෙන් අනතුරුව ගණඳුනු කිරීම අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් සිදු වුණා එහි රැස්ස සිටි පිරිස හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා පළ කළේ මෙවැනි අදහසක්. නිදාගත් යෝධයෙක් හැටියට දකින මේ තැපැල් සේවයේ 27,000ක සේව පිරිසක් ඉන්නවා. වාර්ෂික ආදායම බිලියන 9ක් වෙනවා. බිලියන 14ක් වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් අපට ගන්න වෙලා තියෙනවා. අපි පළවෙනි ඉලක්කය වෙලා තියෙන්නේ මේ වණ්ඩාගාරයට වදයක් නොදී බරක් නොවන විදිහේ වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරියට ගෙනියන. මේ වෙනකොට තැපැල් සේවය නවීකරණය කරන්න තැපැල්පත්තුමාගේ ප්‍රධානත්වයෙන් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. පළවෙනි දෙයක් තමයි මම හිතන්නේ ලබ ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මේ අංක තහඩු ටික. එහෙම නැත්නම් ලැබලා දෙන RMV එකෙන් අපි ලාලා තියෙන දෙක දැන් කාරු හරි අපේ සභාපතිට ඕනනම් අලුත් වාහනයක් ගත්තාම යන්න ඕනේ. ඒ නම්බර් ප්ලේට් එක ගන්න RMV එකට. අපි බලාපොරොත්තු වෙන එක ගෙදරට ගෙනල්ලා දෙන්න. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා. හැබැයි ඒ පොඩි ගාණ අපි අර අඩුපාඩු හදා ගන්න යම් රුකුලක් වෙයි අපි බිලියන 5ක් ගන්න එක බාණ්ඩාගාරයෙන් බාණ්ඩාගාරයෙන් බිලියන 5ක් ගන්නවා කියන්නේ අපේ රටේ ජනතාවගේ සල්ලි. බදු සල්ලි වලින් තමයි ගෙවන්නේ වෙන කොහෙන්වත් ගහලා ගෙහෙන ඒවා නෙමෙයි. ඉතින් ඒ නිසා අපිට එවැනි වැඩ පිළිවෙළවල් ගණනාවක් කැෂ් ඔන් ඩෙලිවරි එහෙම නැත්නම් අර මුදල් ලබා දෙන වැඩ පිළිවෙළ. ඒක අපි පටන් ගත්තේ ළඟදී. හැබැයි අපි හිතුවේ නෑ තරමට ඒ කියලා. නමුත් ඒක ඉතාමත්ම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි අපේ කුරියර් සර්විස් එක එහෙම නැත්නම් ඒ කුරියර් සර්විස් එකට වඩා පෞද්ගලික අංශයෙන් ජනතාව දෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ කට්ටියගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ විශ්වාසය ඇති කරගෙන වැඩ පිළිවෙළ අපි කරන්නට ඕනේ. දැන් પાස්පෝර්ට් එක එහෙම මුගක් වෙලාවට වැඩිපුර යනවා කියන්නේ පෞද්ගලික අංශයත් එක්ක. ඒක අපි ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපිට. महानूर दिस्ट्रिक्ट माध्य एक गेन तवत् समी हमें।